ගෝටාබේ රජපක් සමහත්‍යයා විසින් තහනන් කරපු තිබුණු සංවිධාන කීපයක ඒ තහනම ඉවත් කල්ලා තිබුණා. ඒ ගැන අපිට ගැටලුවක් නෑ. මොක දැන් රනිල්ලික්‍රමසිංහ මහත්යාහා ජනාධිපති වෙලා දැන් ගෝටාබේ රාජපක්‍ෂු මහත්‍යයා හා පොදු ජනපෙරමුණේ ආණ්ඩුවේ සියලු දේවල් දැන් රිවස් වෙමින් යන්නේ. ද අපි දැක්ක එතුමාගේ පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරපු ඒ කතාවත් එතුමා හොගේ දෝශාරෝපණයට ලක් කලා තිබුණේ පපුදු ජන පෙරමුණේ ඒගොල්ලන්ගේ වැඩ පි වලහා ඉගොල්ලො චන්ද කාලෙ කියපු කතාවල් ගැන තමයි එතුමා විවේ්චනයට ලක්වෙලා තිබුණ. ඒවගේම දැම් පහුගේ කාලේ ඒගොල්ලො ගත්තා වූ ජාතික රක්ෂාව පිළිබඳ. ගත්තා වූ යමියම් තීන්දු හා සංවිධාන හා පුද්ගලයන් තහනම් කිරීම සම්බන්ධවත් දැම මේ නව ජනාධිපතිවරයා යටතේ අලු ගැසත් නිවේදය යටතේ ඒගොල්ලෝ ගෝටා බේරාජපක් සමහත්‍යයක් විසින් තහනම් කරපු කමල් ගුණරත්න ආරක්ෂ කලේකම් වරයා හැටියට තහනම් කරපු ඒ සංවිධාන කීපයක ඉවත් කරල තිබුණ ඒවගේම තමයි දැ මේ පහුගිය කාලෙ මේ කටර් රාජ්‍යයට අයත් කටාර් චරිටිකේනංවිධානයත් තාහනන් කරල තිබුණ ල්ලි්‍රමසිංගම ඇතුම අගමති වුණනාට පස්සේ කටා තානාපතිකායා තානාපතිතුමාව කැඳවලා ඒකේ තිබෙන තහනමත් ඉවත් කරනවා මොකද කටර් රාජ්‍යයටතේ තෙල් ලබා ගැනීම සඳහා ඉගුල්ලුව එක්ක යම් යම් වෙළඳ ගණදනොල්ට යන්න ඒ අවස්ථා උදාකර ගන්න ඒකත් පොරොන්දුවක් ලබාදීල තිබුණ. මටමතකයි කාංචන විජේසය කර ඇමතිතුමා කටර්ගයා අට පස්ස ඒ කටාර්රෝල ඉන්න රාජ්‍යනායකන්ට පවා පුොරන්දුවක් ලබාදීල තිබුණ මේ කටර් චරිටි තහනම වහම ඉවත් කරනු අයි කියලා. ද අපිට පේනවා අයිය පෙරේදා ඒ ඉවත් කරපු තහනම ඉවත්කරපු ගැසට නිේදනය තුළ කටර් චරිටි ආයතනය තවම තානමට ලක් පෙලා තිබෙනවා. තෝර අපිට තේරෙන්නේෙ නැතිදේ තමයි. ද මැද පෙරදිග තෙල්ගන්න ඕනේ මැද පෙරදික රටවල්ලොලින් උද උපකාරගන්න ඕනේ ඒගල්ලො එක්ක ගන දෙෙන්නු කරන්න ඕනේ කියලා මුලෙන්නම්ම, කල්පනා කරන ජනව ජනාධිපතිතුමායි යටතේ. තවම ඒක ප්‍රමාද වෙන්නේ කාගේ ඕූමනාාවඩද ගෙනක තමයි දැන්තින ප්‍රශ්නය. ඇයි චර කටාර් චරිටි ආයතනය ඒ තහනම යවත් කරන්නේ නැති. මොකොද අපිට පේන දෙයක් තමයි. ඒක ඉතාම අසත්‍ය චෝදනාමත තහනං කරපු සංවිධානය බවට පත් වනා විශේෂයෙන්ම පෞගිය කාලේ අපේ රටේ යටිතල පහසුකම් නගා සිටිවීම සඳහා මසකට. ොර්මිියන දෙකට ආසන්න ප්‍රමාණයක් ඔවුන් විසින් වේදංකරල තිබුණ මේ අපේ රටේ ඉන්න දවාදරුවන්ගේ යටිතල පාසගම් දියුණ කිරීමට. පට එවැනි සංගධානයක් කිසිදු ආකාරය චෝදනාවක් නොමැතිව ගෝටාාවේ රාජපක් සමහත්තයා යම් යම් අයගේ ඕමනාමත තමයි ඒ අහනම දැම්මේ. ඒක තුළ අපිට කටාර්රාජ්‍යත් එක්ක තිබුණු සම්බන්ධකං මිත්‍රත්වය විශාල ලෙසේ එක පළුදනා මොකද ඒ කටාර්රාජ්‍යය ඉන්න එමීරුවරයා යට දෙ තිබෙන කටර් චැරිටි ෆන්ඩ එක ද ැිදක් ෞගිය කාලේ රනිල් විික්‍රමසිංහ මැතුමා අගමතිවරයා ඇයට පත්වනාට පස්සේ. තනාපති තුමාටත් පොරොන්දුවක් ලබාදේල තිබුණා. කාංචන විේසයර ඇමතිවරයා කටාර්ගය ගමනදිත් ඒ ඉන්න රාජ්‍යනායකන්ටත් පොරොන්දුවක් ලබාදීලා තිබුණ වහම මේක අයින් කරලා නැවත කටර්රාජයක්ක වෙෙලද ගන දෙනු පටන්ගන්න පුළුවන් පවාතාාවරණය ගොඩන ගනුවයි කියලා. කෙසේ නමුත් අපිට පේනදී නමයි එන්න එන්න තව ප්‍රමාදවෙලා වැඩයන්.